මුලතිව් උතුරු ප්‍රදේශයට අයත් චලෛ මුහුදුකොටි බලකොටුව අත්පත් කරගැනීමේ තීරණාත්මක සටන ආරම්භ වූයේ චුණ්ඩිකුලම් ප්‍රදේශයෙන්. මෙහි සිට චලෛ වෙත ඉදිරියට ගිය පාබල සේනාංකවලට ජල දුර්ග තරණය මෙන්ම ජලය ආහාර ඇතුළු සැපයුම් හා තුවාල ලබන සොල්දාදුවන් පිටුපසට ගැනීම මහත් වෙහෙසකට කටයුත්තක් වුණා. මුහුදු ජලය ඇතුළට කාවැදුණු ආරු ප්‍රදේශ බෝට්ටු මගින් තරණය කොට වෙරළේ ඉදිරියට ගමන් කළ බටපිරිස් වැළක්වීමට වෙරළ තීරය පුරා පුද්ගල නාශක බිම්බෝම්බ LTTE විසින් වළදමා තිබුණා. චලෛ LTTE පළමු ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් වූ මෙම මිනිස් පවුර LTTE සාමාන්‍ය ජනතාව ආවරණයටගෙන ප්‍රහාර එල්ල කරන ආකාරය හඳුනා ගැනීමට හොඳම නිදසුනක් ලෙස හමුදාව පෙන්වා දෙනවා. LTTE බලහත්කාරයෙන් රැගෙන ආ ජනතාවයි මෙලෙස පැල්පත්වල පදිංචි කර ඇත්තේ. LTTE ආරක්ෂක වළල්ලට පහර දීමට මෙම නිවාස පසු කර යා යුතුයි. පැල්පත්වල සාමාන්‍ය ජනතාවට මුවාවී ප්‍රහාර එල්ල කිරීම LTTE උපායයි. පාසල් පෙර පාසල් පවා වෙරළේ මිනිස් පවුර තුළ මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට LTTE බල කිරීමෙන් කුඩා දරුවන්ගේ ජීවිත ගැන පවා නොතකා LTTE ක්‍රියා කර ඇති බව පැහැදිලියි. කෙසේ නමුත් යුද හමුදාව මෙහි සිටි සිවිල් වැසියන්ට හානියක් නොවන ලෙස එම තාවකාලික පැල්පත් නිවාසවලට ඉහළින් ගොස් LTTE පළමු ආරක්ෂක වළල්ලට එහි පිටුපසින් ප්‍රහාර දියත් කරනු ලැබුවා. LTTE මුහුදින් හා ගොඩබිමෙන් චලෛ බලකොටුව රැකගැනීමට සිය උපරිම ශක්තිය යොදා තිබෙනවා. මුහුදුකොටි නායකයා ලෙස සැලකෙන සුසෙයි ඍජුවම අනදීමට පැමිණි බව LTTE පණිවිඩ හුවමාරු මගින් තහවුරු වෙලා. අවසානයේ හමුදා ප්‍රහාරවලින් සුසෙයි බරපතල ලෙස තුවාල ලබා ඇති අතර ඔහුගේ දෙවැනියා වූ විනයගම් මරුමුවට පත් වෙලා. තවත් මුහුදුකොටි ප්‍රබලයන් රසක්ම හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත් වූ මුහුදුකොටි සාමාජිකයන් අතර වෙනවා. මුහුද දක්වාම වැටි ඇති ආරක්ෂක වළලු තුනක් ඉදිකොට තිබුණද චලෛ බලකොටුව රැකගැනීමට LTTEට නොහැකි වුණා. මේ සමගම නැගින්ව වෙරළ තීරයේ LTTE බලය දැන් බිඳ වැටිලා. බටහිර වෙරළ තීරය සම්පූර්ණයෙන් මුදාගත් හමුදාව නැගින්ව වෙරළ තීරයේ බලයද මේ අයුරින් තහවුරු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ටත්වය හා නිවැරදි සැලසුම් යළි සනාථ කිරීමක් බවයි හමුදාපති ලුතරන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ. බටහිර මුහුදේ වෙඩිතල්තිව් සිට පුන්රින් දක්වා සහ නැගින්ව මුහුදේ මුළුතිව් සිට චලෛ දක්වා මුහුදුකොටි ප්‍රබල බලකොටු LTTE පිහිටුවා තිබුණා. එස් සියල්ලම යුද හමුදාව විනාශ කරනු ලැබුවා.